අපි මාසකින් ඇත්ත වශයෙන්ම ISIS මෙතන තිබුණ ISIS කණ්ඩායම කඩල දැම. සමහරු ජීවතුන් අතර නෑ, අනුත් අය අත්අඩංගුවේ ඉන්නේ. මාසකින් කරපු එක ලෝක වාර්තාව. එහෙම කරපු රටවල් ස්වල්පයි තියෙන්නේ. ඒ ගැන මගේ එක කනගාටුවයි තියෙන්නේ. මාධ්‍ය මේක කරපු අයට ඒ ප්‍රශංසාව ලබලා දීලා නෑ. ඇයි මාධ්‍ය කැමති නැත්තේ මේ කරපු පොලිස් නිලධාරීන්ට, බුද්ධි අංශයේ නිලධාරීන්ට, අනික් අයට මේ ප්‍රශංසාව ලබලා දෙන එක මට නම් තේරෙන්නේ නෑ. මේ කරේ විශේෂ සේවයක්. මට ඇමරිකාවෙන් කියනවා, මට ඉංගලන්තෙන් කියනවා, ඔස්ට්‍රේලියාවෙන් කියනවා, මෙහෙම වේගයෙන් විසඳුව අය නෑ. එදා දවල් මම 12ට කිව්වහම මේක දැන් කට්ටි ඔක්කොම හොයාගන්න කියලා. එදා හැන්දෑවේ 3 දෙනෙක් මරුමුව ජීවිත පූජා කරත් ඒ වෙනකොට අපිට කරුණු තිබුණා. සතියක් යන්න ඉස්සෙල්ලා ප්‍රධානයාත් අඩංගුට අරගත්තා, දැනගත්තා. ඒත් ඇයි මාධ්‍ය මෙතෙන්ට ඇත්ත වශයෙන්ම මේ ප්‍රසිද්ධිය ලබා දෙන්නේ නැති එක මං කියන්න ඕනේ. ඒක අපි හැම එක්කෙනාටම රටටත් විශාල ප්‍රහේලිකාවක් කියලා මං කියන්න කැමතියි. මං හැමතැනම කියවලා තිනවා මෙතනින් සඳහන් නොකරන වීරයෝ තමයි මේ වැඩ කටයුතු කරපු අය. ඒ අයට අපි ශක්තිය දීලා දැන් ඒ අයගෙන් බලාපොරොත්තු වෙන්නේ ඊට පස්සේ අනාගතයේදී මේ ISIS ත්‍රස්තවාදීන් ඇති නොවන වාතාවරණයක් ඇති කරන්න. ඒ ගැන අපි දැන් සාකච්ඡා කරගෙන යනවා. ISIS සංවිධානයට ආපහු මේ ලංකාවට එන්නවත් ඒකේ අයට ඔළුව උස්සන්නවත් ඉඩ දෙන්න හොඳ නැහැ. අනුකම්පාවක් පෙන්වන්නට හොඳ නැහැ. ඒ අය නැති කරන්න ඕනේ. ඒත් ඒ නිසා මේ එක විස බීජයක් නැති වුණා කියලා අපි පියවර ගන්න නැත්නම් තව විස බීජ ඇති වෙන්න පුළුවන්. අන්න ඒකට තමයි අවධානය යොමු වෙලා අපේ අද රාජ්‍ය පරිපාලන අංශයටත් මම ඒ ගැන දැන් කතා කරලා කිව්වේ. ඒත් අපි කරනවා නම් අපි එකක් මතක තියාගන්න. මේ විස බීජ ඇති වෙන්නේ අපි ISIS ගොඩ වැඩි කරොත්. අපේ තියෙන ISIS ගොඩ අඩු කරන්න. අඩු කරනවා නම් එහෙනම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ සමහර විට ජාතිවාදයට ගියොත් එතන සිදුවෙන්නේ වැඩි වෙන එක විතරයි. ඔකයි 1983 සිදු වුණේ 83 කැරැල්ලෙන් LTT ගොඩ 10 ගුණයකින් 100 ගුණයකින් 500 ගුණයකින් 1000 ගුණයකින් වැඩි වුණා. එදා කඩන්න තිබුණ එක කඩන්න තව අවුරුදු 25ක් ගියා. 30ක් ගියා. අපි එතෙන්ට යන්න උවමනා නැහැ. අද උවමනා තොරතුරු ඔක්කොම අපිට එනවා. එන තොරතුරු අපි ආරක්ෂා කර රටේ ජාතිවාදයට හිසෝසවන්න ඉඩ දෙන්න එපා. ඒකයි විශේෂයෙන්ම මං කනගාටු වුණේ. අපි අදත් කතා කරන්නේ අපේ ආණ්ඩුවේ ඉන්න මුස්ලිම් නිලතල දරණ ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු සියලු දෙනාම ඉවත් වුණා. ප්‍රථම වතාවට ලංකාවේ නිදහසෙන් පස්සේ එක මුස්ලිම් නිලධාරියෙක් ඇමතිවරයෙක් නැති ඇමති මණ්ඩලයක් තියෙනවා. ස්වල්ප දෙනෙක් මේ ගැන ප්‍රීතියට පත් වෙන්න පුළුවන්. ඒත් රටට ඒක හොඳ නෑ. යුද්ධ කාලෙදී අපි එක්ක සම්පූර්ණ හිටපොයි. ස්වල්ප දෙනෙක් නොමග ගියා කියලා අපි අනික් අයතෙන්ට යවනවා නම් ඇත්ත වශයෙන්ම අර එදා ISIS කණ්ඩායම කැඩු අයගේ වැඩ කටයුතු මීට වඩා දුෂ්කර වෙනවා. නිසා අපි හිතලා බලන්න ඕනේ. ඇයි ඒ අය ගියේ? එතන තමන්ට ආරක්ෂාවක් නෑ කියලා. දවස්වල ජාතිවාදය ඇදගෙන පෙළපාලි ගිහින් කඩ බලෙන් වහන්න කියලා. මට මේ සිංහල ව්‍යාපාරිකයන් කියලා දෙන අපිට ව්‍යාපාරය කරගන්න බැරි වෙනවා, අපේ ණය ගෙවන්න බැරි වෙනවා. අන්න ඒ වාතාවරණය අද විශාල ප්‍රශ්නයක්. මාධ්‍යත් එතෙන්ට උදව් කිරීම තවත් ප්‍රශ්නයක්. ඒව ගැන අපි හිතලා බලන්න ඕනේ. මේ රටේ ජනතාවට යුද්ධ ඇති වෙලා තියෙන, ත්‍රස්තවාදය ඇති වෙලා තියෙන හැම රටකම වාගේ මේ වටේම ISIS ත්‍රස්තවාදයෙන් දුක් විඳින සිදු වුණා. අපිට විතරයි නොතිබුණේ. අපිට දැන් ඒක මුණ දුන්නේ නිසා යලිත් ඒක නැගලා ඉදිරියට ඒගෙන යන පිට දෙන්න හොඳ නැහැ. අපේ හමුදාව අද ISIS සටන් කරනවා. කොහෙද? මාලි රටේ. අපිට අමතක වෙලා තියෙන්නේ. අපේ බල ඇණි තියෙනවා, තවත් බල ඇණි ලෑස්ති. අපිත් එතන අප්‍රිකාවේ මේක පාලනය කරගෙන අපි උදව් කර කර යන්නේ. ඒකත් අපි මතක තියාගන්න ඕනේ. මේ ඊයේ පෙරේදා ආව එකක් නෙවෙයි. එතනත් අපේ රණවීරෝ දෙන්නෙක්ගේ ජීවිත නැති වුණා. ඒත් මෙතන
අපිට එක කාරණයයි තියෙන්නේ මේක නැති කරන්න. එහෙනම් අපිට ජාතිවාදයේ ඇති වෙන්නේ මේ ප්‍රමාණය වැඩි වෙන එක විතරයි. දැන් හිටපු ඇමතිවරු සමහර අයට විරුද්ධව චෝදනා තිබුණා. අපි අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුව කියලා තියෙනවා, මේ ගැන සම්පූර්ණයෙන් පරීක්ෂා කරන්න. අද කතා කරලා වෙනම නිලධාරීන් 3 දෙනෙක් දාලා තියෙනවා. චෝදනා කරපු හැම එක්කෙනා මුණ ගැහිලා ඒගොල්ලේ කට උත්තර අරගන්න. ඒ කට උත්තර අරගෙන ඒවා විභාග කරලා මාසයක් යන්නේ ඉස්සෙල්ලා වාර්තාව පාර්ලිමේන්තුවට යවන්න. අන්න ඒක අරගෙන තියෙන්නේ. ඉතින් මෙතෙක් කල් කට උත්තර තියෙනවා සාක්ෂි තියෙන අයට තියෙන්නේ හෙට ගිහින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගිහින් කරුණාකරලා දැනුම් දෙන්න. ඔයගොල්ලේ තමන්ට එතකොට අවස්ථාව ලැබි මේ අය පිළිබඳ මොකක් හරි කරුණු තියෙනවා නම් ඒවා පොලිසියට දැනුම් දෙන්න. එහෙනම් ඒ ඔක්කොම කළා සති මාසයක් යන්නේ ඉස්සෙල්ලා පාර්ලිමේන්තුවට දීලා ඒ ප්‍රශ්නේ අපි ඉදිරියට එතනින් ඒක අවසන් කරන්න. මොකද එතෙන් ඒ කරුණ උඩ කාටයි නඩු දාන්න තියෙනවා නම් නඩු දාන්න. නඩු දාන්න සාක්ෂි නැත්නම් ඒක ප්‍රකාශ කරන්න. මේ දෙකේ එකක් වෙන්න ඕනේ. මාසයක් තුලදී. මේ රටේ ආපහු මේ ජාතිවාදය ඇති කරන්න ඉඩ දෙන්න බෑ. ජාතිවාදය ඇති කරනවා කියන්නේ ISIS සංවිධානයට දෙන සහයෝගයක්. අපි කිව්වත් නැතත් අල් බග්ඩාඩිට දෙන සහයෝගයක්. ඒක නවත්තන්න ඕනේ. ඒකට ඉඩ දෙන්න බෑ. ඒ නිසා මම විශේෂයෙන්ම කියන්නේ අපි දැන් ක්‍රියා කරගෙන යනවා මේ සම්පූර්ණ ත්‍ස්තවාදය එදා නොහිතපු අන්දමට මූණ දුන්නේ. ඒක සම්පූර්ණයෙන් පාලනය කරන්න ඒකට රටේ සියලු දෙනාගේම සහයෝගය ලබා දෙන්න කියලා මම කියනවා.